අරුණි සුබ උදෑසනක් දුවල පුතාලට මාව ඇහෙනවද? මාව ඇහෙනවද? අද කියන්නේ අපි අද සාකච්ඡා කරන්න ඕනේ මොන පේපර් එකද කියලා? सर विशाख के पेपर प्रश्न देखा कितने इच्छे गन पार्टी बी पार्टी को दस दहाँ का पेपर है कदर शाख पेपर के दस दहाँ तो नहीं विशाख का दस दहाँ नाम है दस दहाँ नाम है ओह सर मे पेपर है कद दुलने ओके की प्रश्न ठीक है सर डी पार्ट के एक प्रश्न दुल्ले मत एक ही पिंटू रे अगह ले वन पुलाने पास ले देगा ऐसे पढ़ेंगे
දැම්මසෙ මේකනේ ඔව් ස්ක්‍රීන් ෂෙයා වෙලානේ හරි පටන් ගමු ප්‍රශ්න අංක 11 තියෙන්නේ සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ සම්මුඛ කෝණ සමාන වේ විකර්ණ මගින් වර්ගඵල සමච්ඡේදනය කරයි ඉහත ප්‍රමේය රූප සටහනකින් දක්වා ඉහත ප්‍රතිඵල රූප සටහන ඇසුරෙන් ලියා දක්වන්නේ. එතකොට අපිට කියනවා මේ කියන කාරණා ටික රූප සටහනකින් දක්වලා ඒක විස්තර කරන්න දෙන්නන්න කියලා. අපි සමාන්තරාශ්‍රයක ප්‍රශ්නාංක 11 මෙම සමාන්තර ආශ්‍රයක් තියෙනවා එතකොට මේ සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද සමාන බව එතකොට අපි A කියලා ගත්තොත් මේ සම්මුඛ පාද දිගින් සමාන බව ඊට පස්සේ සම්මුඛ කෝණ සමාන බව ඊට පස්සේ විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය කරන බව විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය වන බව
ඔන්නෝම පෙන්වන්න තියෙන්නේ පුතේ විකර්ණ මගින් වර්ගඵල සමච්ඡේදනය වෙන බවනේ මේක විකර්ණ සමච්ඡේදනය වෙන බව මෙතනින් මෙහෙම පෙන්වන්න ඕන රූපිකව මේ කාරණා ටික ඔය විදිහට පැහැදිලි වෙන්න ඕන පුතා බලන්න ඔයගොල්ලන්ගේ උත්තරෙත් මේකත් එක්ක ගැලපෙනවද කියලා ඔයගොල්ලන්ගේ උත්තරේ මේ සම්බන්ධෙත් එක්ක ගැලපෙනවද කියලා බලන්න හරි රූපිකව මේක ඉදිරිපත් කරන ගමන් මේ වගේ සඳහන් කරන්න ඕන ABD දැන් මෙතන AB විකර්ණය මගේ हरिद सामान ABC කෝණේ සමච්ඡේදකයේ BC ට සමාන්තරව A හරහා ඇදී රේඛාව D හිදී හමු වේ. ABC සමච්ඡේදකය BC ට සමාන්තරව A හරහා ඇදී රේඛාව D හිදී හමු වේ. අපිට දැන් මේ කොටසේ B එක අපිට කියන්නේ ABC ත්‍රිකෝණයේ ABAC ට සමානයි. ඊට පස්සේ ABC සමච්ඡේදකය ABC සමච්ඡේදකය BC ට සමාන්තරව BC ට සමාන්තරව A හරහා ඇඳි A හරහා ඇඳි रेखाव दी ही दी हमुवे दी ही दी हमुवे दी ही दी हमुवे तो वो डाबी रूप सथान एंडोत
एबीएसी समान है एबीसी समच्छेद के बीसी टे समांतर वे ये हाथ है दी रेखा व दी ही दी हम हुए ना यार समांतर में मर रेखा व का दी ना वा में समच्छेद के मुनगे है ना वालू डी बदल दी ये तो तुम इतना कौन समच्छेद के मैं आ समांतर आई मैं आ डी डी ही दी हम हुए ना ඊළඟට අපිට කියනවා ABD සමදිපාද ත්‍රිකෝණයක් බව සාධනය කරන්න. ABD ABD සමදිපාද ත්‍රිකෝණයක් බව. ඒක තමයි රෝම ඉලක්කම් අංකයක සාධනය කළ යුත්තේ ABD සමදිපාද ත්‍රිකෝණයක් බව. ත්‍රිකෝණයක් බව. ABD සමදිපාද ත්‍රිකෝණයක් බව තමයි අපිට ඔප්පු කරන්න තියෙන්නේ. කවුද අපිට උදව් කරන්නේ? සාධනය. ඉදිරිපත් වෙන්න. ඉරුක කොහොමද ඔප්පු කරේ? रुक है दुई नेद दानुल विश्व मैं गाने है दुई नेस तासिदु ඔබලන්ට පේනවා මෙතන සමච්ඡේදකයක් තියෙන්නේ. මෙයා සමච්ඡේදක. මේ රේඛා දෙක සමාන්තරයිනේ. මේ රේඛා දෙක සමාන්තර නම් සමාන්තර රේඛා අතර පිහිටන ඒකාන්තර කෝණ අගෙන් සමානයි. එතකොට මේ කෝණයම තමයි මෙතනට. සමාන්තර රේඛා හා බැඳුණු ඒකාන්තර කෝණ අගෙන් සමානයි. එතකොට ඔබ දන්නවා මේ කෝණ දෙක සමානයි. සමාන කෝණ වලට සම්මුඛ පාද දිගින් සමාන වෙනවා පුතේ. එතකොට මේ පාදයේ දිග මේ පාදයේ දිගට සමාන වෙනවා. එතකොට ABD සමදිපාද ත්‍රිකෝණයක් බවට පත් වෙනවා. නේද? එහෙනම් අපි සාධනය ඉදිරිපත් කිරීමේදී අපි මුලින්ම කියනවා රූපයට අනුව ABD කියන කෝණය සමාන වෙනවා පුතා BBC කියන කෝණයට. හේතුව BD මගින් ABC සමච්ඡේදනය වේ. සමච්ඡේදනය වේ. BD මගින් ABC කෝණය සමච්ඡේදනය වෙන හින්දා මේ දෙපැත්තේ කෝණ දෙක සමානයි. තවද අපි කියනවා DBC කියන කෝණය සමාන වෙනවා පුතා ADB වලට ADB හේතුව සමාන්තර රේඛා අතර පිහිටි ඒකාන්තර කෝණ ඒකාන්තර කෝණ එමනිසා අපි දැන් ප්‍රත්‍යක්ෂ වලින් ගියොත් ඔයගලන්ට පේනවා DBC කෝණේ ABට සමානයි DBC කෝණේ ADBට සමානයි. එමනිසා අපි කියනවා ABD සමාන වෙනවා පුතේ ADBට. හේතුව ප්‍රත්‍යක්ෂ. ප්‍රත්‍යක්ෂ. තවද එමනිසා මොකද වෙන්නේ AB සමාන වෙනවා ADට. හේතුව සමාන කෝණවලට සම්මුඛ පාද සමාන වේ.
ත්‍රිකෝණයක සමාන කෝණ වලට සම්මුඛ පාද සමාන වෙනවා. එම නිසා අපි කියනවා ABD සම ත්‍රිපාද ත්‍රිකෝණය කි කියලා. ඔන්න ඔහොමයි. පැහැදිලිද? අවශ්‍යයි සටහන් කරගන්න. මෙතන අපි භාවිතා වුණා කෝණ සමච්ඡේදකයයි ඒකාන්ත කෝණයි. සමාන්තර රේඛා දෙකක් අතර පිහිටන ඒකාන්තර කෝණ අගේ සමාන වීම. පැහැදිලිද දරුවනි? ඊළඟට අපිට කියනවා AD සමානයි CB වෙනසේ AD සමානයි CE වෙනසේ BC පාදයේ ET දික් කර ඇත AC ED රොම්බසයක් බව සාධනය කරන්න එතකොට මේකේ අපිට කියනවා BC පාදයේ ET එක දික් කරනවා BC පාදයේ ET එක දික් කරනවා මේ විදිහට ඒ දික් කරන්නේ දරුවනි AD CE සමාන වන පරිදි AD CE සමාන වන පරිදි තමයි දික් කරන්නේ මෙතන E වෙනකන් දික් කරන්නේ AD CD සමාන වන පරිදි එතකොට ඔය විදිහට හැදෙනවා ඉතින් අපි ඔප්පු කරන්න තියෙන්නේ සාධනයේ කළ යුක්ත AD E सी रोमसा साधने रोमसाने अर्थदीम रोमसे अर्थदीम रोमसे अर्थदे बद පාද යුගලයක් බත් පාද යුගලයක් සමාන වන සමාන්තර ආශ්‍රය රොම්බසයක් කියන්නේ බත් පාද යුගලයක් සමාන වන සමාන්තර ආශ්‍රය දැන් මේ ACED සමාන්තර ආශ්‍රයක් කියලා අපි ඔප්පු කරගත්තනම් අනිවාර්යයෙන්ම මෙයා රොම්බසයක් වෙනවා මොකද මෙතන බද්ධපාද යුගල දෙකක්ම සමාන වෙලා තියෙන හින්දා එහෙනම් අපිට කරන්න තියෙන්නේ මෙයා සමාන්තර ආශ්‍රයක් කියලා ඔප්පු කරගන්න එක විතරයි එතකොට අපිට මතක් වෙන්න ඕන යම් චතුරාශ්‍රයක් සමාන්තර ආශ්‍රයක් වෙන්න නම් එම චතුරාශ්‍රයේ සම්මුඛ පාද දිගින් සමාන වෙන්න ඕන
නැත්තම් සම්මුඛ කෝණ සමාන වෙන්න ඕන නැත්තම් විකර්ණ සමච්ඡේදනය වෙන්න ඕන එහෙමත් නැත්තම් සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වෙන්න ඕන සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වෙන්න ඕන ඉතින් මේ කියනකොටම පුතාලට පේනවා මෙන්න මේ කරුණ මෙතන ඉටු වෙලා ඉවරයි දැන් BC පාදයේනි දික් කරන්නේ ETEC ඒතර BC AD සමාන්තරයිනේ එතකොට එනං CE AD සමාන්තරයි ඒ වගේම AD CE සමානයි එවනම් සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තරයි තව දුරටත් AC CE කියන්නේ බද්ධ පාද යුගලයේ සමානයි එහෙනම් පුතා මේක රොම්බසයක් වෙනවා පැහැදිලිද එහෙමනම් අපි ඒක ගලපලා ලියන්නේ කොහොමද අපි ලියනවා මෙහෙම මුලින්ම ACED චතුරාශ්‍රයේ AD සමාන්තර වෙනවා CEට හේතුව AD සමාන්තරයි BC නිසා තවද AD සමාන වෙනවා CEට ඒක අපිට දීලා තිනවා දත්තය එම නිසා අපි කියනවා ACED සමාන්තර ආශ්‍රයකි හේතුව සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම සමාන සහ සමාන්තර වීම ACED සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම ඊට පස්සේ අපි කියනවා තවද AC සමානයි CE AC සමානයි CE එතනට එන්න ඉස්සෙල්ලා හැබැයි අපි AC සමානයි CE කියන කාරණාව ඔප්පු කරන්න වෙයි අපිටනේ එකපාර දීලා නැහැ නේ AB සමානයි AC දීලා තියෙන අපිට ඔව් සමදිපාද ත්‍රිකෝණ අවස්ථාව උදව් කරගෙන අපිට එතන ඒක පෙන්වන්න වෙනවා තමයි ඒක එකපාර දෙවුවට හරියන්නේ නැහැ තවද අපි මෙතන පෙන්නනවා AB සමානයි AC AB සමානයි AC අපි දන්නවා ඒකට හේතුව උනේ දත්තය ඊට පස්සේ අපි ඔප්පු කරා AB සමානයි AD කියලා ඒක අපි එකෙහි සාධිතයි එම නිසා අපි කියනවා AC සමානයි AD වේ ප්‍රත්‍යක්ෂ වලින් AC සමානයි AD තවද මේවා ADEC චතුරාශ්‍රයේ බද්ධ පාද යුගලයකි බද්ධ පාද යුගලයකි එම නිසා අපි කියනවා ADEC රොම්බසය රොම්බසයකි හේතුව බද්ධ පාද යුගලයක් සමාන වන සමාන්තර ආශ්‍රය බද්ධ පාද යුගලයක් සමාන වන සමාන්තර ආශ්‍රය බද්ධ පාද යුගලයක් සමාන වන සමාන්තර ආශ්‍රයක් තමයි රොම්බසයක් කියලා කියන්නේ පැහැදිලිද දරුවනි මුලින්ම අපි සමාන්තර ආශ්‍රයක් කියලා ඔප්පු කරගන්න ඕන ඊට පස්සේ ඒකේ බද්ධ පාද යුගලයක් සමාන බව ඔප්පු කරගන්න ඕන
ඒ අනුව අපිට ඒක සමාන්තර රාශියක් කියලා කියන්න පුළුවන්. චන්දිව් කොහොමද හැදුවද? ඔව් සර්. මේ විදිහටද ඊට වෙනස්වද? ඔය විදිහට තමයි සර්. අනිවාර්යෙන්ම අපි අර්ථ දැක්වීම පදනම් කරගන්න ඕනා. ඒ අර්ථ දැක්වීම පදනම් කරගෙනම තමයි අපි යම් චතුරාශ්‍රයක් රොම්බසයක්ද සමාන්තර රාශියක්ද ඍජුකෝණාශ්‍රයක්ද සමචතුරාශ්‍රයක්ද කියලා අපි විස්තර කරන්නේ. සමාන්තර රාශි පාඩමේදී මම ඕගොල්ලන්ට ඒ අර්ථ දැක්වීම ලබා දීලා තියෙනවා. තේරුණා? දෙවන මත බලන් මතක් කරගන්න. අඩුපාඩු තියෙන ඉක්මනට සටහන් කරගන්න. කියන්න සර් විභාගෙදි නිකන් හරි ඔය අර්ථ දැක්වීමක් අමතක වුණොත් එහෙම ඒකේ ලක්ෂණ තියෙන හන්දා එහෙම මේ කියලා එහෙම පෙන්වන්න බැරි වෙයිද? ඒ කියන්නේ මට ඒකට උදාහරණයක් කියන්න. ඒ කියන්නේ දැන් ඕකේ ඔය රොම්බසේ රොම්බසයක් කියලා පෙන්වන්න තියෙනවනේ. එතකොට සර් රොම්බසේ අර්ථ දැක්වීම අමතක වුණොත් ඒකේ ලක්ෂණ පාද සමාන කියලා පෙන්නලා ඔසේ වගේ කියන්නේ ඒකේ ලක්ෂණ තියෙන හන්ද රොම්බසයක් කියලා පෙන්නන්න අර්ථ දැක්වීම. මේක තමයි ප්‍රශ්නේ. දැන් රොම්බසයක් කියන්නේ සමාන්තර රාශියන්නේ දුන්නේ. රොම්බසයක් කියන්නේ සමාන්තර රාශි සුවිශේෂී අවස්ථාවක්. එතකොට රොම්බසේ ලක්ෂණ කියලා ඔයා අදහස් කරන්නේ මොනවද? සමාන්තර රාශියේ සතු ලක්ෂණ ඔක්කොම රොම්බසේ තියෙනවා. රොම්බසේට සුවිශේෂී වූ ලක්ෂණ මොනවද? පාද හතරම සමාන. ඉතින් පාද හතරම සමාන වෙනවා සමචතුරාශ්‍රය. පාද හතරම දිගින් සමානයි සමචතුරාශ්‍රය. ඒතර සමචතුරාශ්‍රය සමාන්තර රාශියක්. එතකොට අපි පාද හතර දෙකින් සමානයි කියලා කිව්වහම එතකොට ඒක සමචතුරස්‍රයකටත් ඔට්ටුයිනේ. එතකොට රොම්බසයයි සමචතුරස්‍රයයි අතර තියෙන වෙනස මොකක්ද? ඒකේ රොම්බසේ පාද අංශක 90ට බද පාද දෙකක් අංශක 90ට පිළිගන්න. ඔයා ඒ කියන උත්සාහ කරන එක කෙටියෙන් කිව්වොත් ශීර්ෂ කෝණ ඍජු කෝණ වෙන්නේ නැහැ රොම්බසේ. මොනවද? ශීර්ෂ කෝණ. ශීර්ෂ කෝණ ඍජු කෝණ වෙන්නේ සමචතුරස්‍රයේ. නැත්නම් ඍජු කෝණ ආශ්‍රයේ. තේරුණා? දැන් සමචතුරස්‍රයක් කියලා ඔප්පු කරන්න නම් දැන් ඔයාට කිව්වොත් මේක සමචතුරස්‍රයක් කියලා ඔප්පු කරන්න කිව්වොත් අපි මොකද කරන්න ඕනේ? සමචතුරස්‍රයේ අර්ථ දැක්වීම හඳුනා ගන්නවා. සමචතුරස්‍රයේ අර්ථ දක්වන්නේ ඍජු කෝණාශ්‍රයේ පදනම් කරගෙන. බද්ධ පාද යුගලයක් සමාන වන ඍජු කෝණාශ්‍රය තමයි පුතා සමචතුරස්‍රය. බද්ධපාද යුගලයක් සමාන වන ඍජුකෝණාශ්‍රය තමයි සමචතුරස්‍රය. එතකොට ඔයා සමචතුරස්‍රයක් කියලා අර්ථ දක් පෙන්නන්න නම් ඔප්පු කරන්න නම් ඔයා මුලින්ම යා ඍජුකෝණාශ්‍රයක් කියලා ඔප්පු කරන්න ඕන. එතකොට ඍජුකෝණාශ්‍රය අර්ථ දක්වන්නේ කොහොමද? ඍජුකෝණාශ්‍රය අර්ථ දක්වන්නේ එක් ශීර්ෂ කෝණයක් ඍජුකෝණ වන සමාන්තරාශ්‍රය. මේ සමාන්තර රාශිය එක ශීර්ෂ කෝණයක් ඍජු කෝණ කියලා මම පෙන්නුවොත් මෙයා ඍජු කෝණාශ්‍රයක් වෙනවා. එක ශීර්ෂ කෝණයක් ඍජු කෝණ වෙනවා කියන්නේ පුතා ඉතුරු කෝණ සියල්ලම ඍජු කෝණ වෙනවා අනිවාර්යයෙන්. එක් ශීර්ෂ කෝණයක් ඍජු කෝණ වන සමාන්තර රාශිය ඍජු කෝණාශ්‍රය වෙනවා. ඒ ඍජු කෝණාශ්‍රයේ බද්ධ පාද යුගලයක් සමාන වෙනවා නම් ඒක සමචතුරස්‍රය වෙනවා.
ඒ හින්දා පුළුවන් තරම් ඔයගොල්ලෝ මේ අත දෙක්වීම මත පදනම් කරගෙන ඒ දේවල් අපි විස්තර කරන්න ඕන ජ්‍යාමිතිකව. ලක්ෂණ පදනම් කරගන්න යන්න එපා. මොකද ලක්ෂණ පොදු ලක්ෂණ බවට පත් වෙලා තියෙන්නේ. ඔබ දැන් මෙතන සමාන්තරාශියක් කියලා පෙන්නලා මෙයාගේ පාද හතර දිගින් සමානයි කියලා ඔබ කිව්වොත් අපි ඒකට වැරදි දාන්නේ නැහැ. නමුත් ඒක අසම්පූර්ණයි. ඒකට ඔයා මේ පාද හතර සමානයි කියලා පෙන්නන්න ACDE සමාන බව පෙන්නන්නත් එක. ඔයා DE එක කොහොමද මෙයාව සමානයි කියලා කියන්නේ? ඒකට මේ සමාන්තරාශියේ හින්දානේ සමාන්තරාශියේ සම්මුඛ පාද දෙකින් සමානයි කියලා තමයි අරගෙන ඒක කරන්නේ. ඒතර ඔයා මේක කියනවා නම් ABC ADEC සමාන්තරාශියේ කිහිප පාද සියල්ල දිගින් සමාන වේ කියලා එම නිසා ඒ රොම්බසීකි කියලා කිව්වොත් අපි වැරදි දාන්නේ නැහැ. තේරුණාද? ඔබට මේක ඍජුකෝණාශයක් පැත්තට සමචතුරාශයක් පැත්තකට යන්න ගියොත් ඔබ එතකොට මේක ශීර්ෂකෝණ ඍජුකෝණ බව කියන්න ඕන. පැහැදිලිද? නමුත් අපි දැන් රොම්බසයක්ද සමචතුරාශයක්ද සමාන්තරාශයක්ද ට්‍රපීසියම්ද ට්‍රපීසාපයක්ද ඒ වගේ නිශ්චිත කරලා ඔබට ඒක ඔප්පු කරන්න කිව්වොත් පුතා ඔබ නිශ්චිතව ඊට අදාළ අර්ථ දැක්වීම පදනම් කරගන්න. ඒව අමතක කරන්න එපා. ඒවා ඒක වැදගත් ජාමිතියනේ. මම ඔයගලන්ට 10යි කියලා දුන්නා මතකද සමාන්තරාශ පාඩමේදී. ඒ සියල්ල. ඒව නැවත බලා ගන්න. මතක දැන් මම දැන් කියපු ටික ඔබට මතක නම් ඒ ඇති. හරි නේද? පැහැදිලි උත්තරයක් ආවද? ඔව් සර්, thank you sir. අපි එනවා දැන් බී පාර්ට් එකට. ඒක බී සෝරි අන්තිම ප්‍රශ්නේනේ. මම මෙතනින් අයින් වෙනවා දැන්. අපි එනවා බී කොටසට. මම බී නෙවෙයි. ප්‍රශ්න අංක අන්තිම එකනේ කුලකනේ. ඔව් කුලක. 2019 ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරන්නේනේ. 2019 විශාඛා ප්‍රශ්න පත්‍රයේ දොළොස්වෙනි ගැටලුව. එක්තරා විවිධ ප්‍රසංගයකට එක්තරා විවිධ ප්‍රසංගයකට 2007 නෑ සෝරි 207 දෙනෙකු සහභාගී විය. එම සහභාගී වූ අයගෙන් 103ක් ගැහැණු අය වෙනවා. ප්‍රසංගයට සහභාගී වූ අයගෙන් 60 දෙනෙක් එහි විවිධ අංගවලට සහභාගී විය. වෙන් රූපේ අදාළ කුලක නිවැරදිව නම් කරන්න. ප්‍රසංගයේ විවිධ අංගවලට සහභාගී වූ පිරිමින් ගණන 35කි. මෙම තොරතුරු ඉහත වෙන් රූපේ දක්වන්න. ප්‍රසංගයේ විවිධ අංගවලට සහභාගී නොවූ සංඛ්‍යාව සොයන්න. බී ප්‍රශ්නේ වෙනම එකක් තියෙන්නේ. බී එක වෙනමයි. හරි, අපි එමු 12 වෙනි ප්‍රශ්නේට. පුතාලගේ උත්තර පත්‍රයේ සූදානම් කරගත් ප්‍රශ්න අංක 12ට එනවා. අපිට කියන විදිහට ප්‍රශ්න අංක 12 පළවෙනි ප්‍රශ්නේ
එක්තරා විවිධ ප්‍රසංගයට 207 දෙනෙකු සහභාගී විය. ඉන් 203ක් ගැහැණු අය වේ. ප්‍රසංගයට සහභාගී වූ අයගෙන් 60 දෙනෙක් විවිධ අංගවලට සහභාගී විය. මෙතන ගැහැණු අය मुखद फिर गाने मारा प्रश्न अनित कुल के आप इकान कौन होते विविध अंगवर्ट सहभागी उप केल समय आप गांधी विविध अंगवर्ट සහභාගී වූ විවිධ අංගවලට සහභාගී වූ කණ්ඩායම තමයි මෙතන ඉන්නේ විවිධ අංගවලට සහභාගී වූ එතකොට මෙතන එනවා කීයක්ද 60ක් විවිධ අංගවලට සහභාගී වූ කණ්ඩායම 60ක් වුණා එතකොට අපි මේක පුරවන්න ඕන මේක පුරවනකොට අපිට මෙතන දැන් තව තියෙන උත්තරු ප්‍රසංග සහභාගී 60 දෙනෙක් ඉන්නවා විවිධ අංග වලට සහභාගී වෙලා 103යි 207යි එතකොට අපි වෙන්ඩූපේට අදාළ කුලක නිවැරදිව නම් කරන්න ප්‍රසංගයේ විවිධ අංග වලට සහභාගී වූ පිරිමි ගණන 36ක් කියලා දෙනවා අපිට නේ දැන් මේක අපි අර්ථ දැක්වුවොත් එහෙම මේ ප්‍රදේශ මෙතන ඉන්නේ ප්‍රසංගයට සහභාගී වූ විවිධ අංගවලට සහභාගී නොවු ගැහණු අය මෙතන ඉන්නේ ප්‍රසංගයට සහභාගී වූ විවිධ අංගවලට සහභාගී වූ ගැහණු අය මෙතන ඉන්නේ ප්‍රසංගයට සහභාගී වූ විවිධ අංගවලට සහභාගී වූ පිරිමි අය මෙතන ඉන්නේ විවිධ ප්‍රසංගයට සහභාගී වූ විවිධ අංගවලට සහභාගී නොවු පිරිමි අය නේ ඔන්න ඔහොම එහෙමනම් අපි මේ ටික පුරව ගන්න ඕන ඊට ඉස්සෙල් අපිට කියනවා රෝම ඉලක්කම් අංක දෙකේ ක්‍රමීලකමංක දෙකේ අපිට කියනවා ප්‍රසංගයේ විවිධ අංග වලට සහභාගී වූ පිරිමි ගණන 36ක් කියලා නේද 36ද 35ද එතන තියෙන්නේ මම 35 ඕ එතකොට ප්‍රසංගයේ විවිධ අංග වලට සහභාගී වූ පිරිමි ගණන මෙතන 35යි නේද පුතා එතන මෙතන එනවා 35 එහෙනම් අපිට දැන් ඉතුරු ටික පුරවන්න ලේසි එතන 60න් 35ක් අඩු වුණාම මෙතන 25යි ඊට පස්සේ 103න් 25ක් අඩු වුණාම 103න් 25ක් අඩු කරාම එතන 13න් 5ක් 8යි 9න් 2ක් 7යි 78යි ඊට පස්සේ මෙතන ඉන්න පිරිස අපිට ගන්න පුළුවන් එතකොට මේ ඔක්කොම එකතු කරන අපි 78යි 25යි 35යි 8යි 5යි 13යි 5යි 18 එකක් ඉතුරුයි 10යි 13යි 138යි එතකොට 207න් අපි 138ක් අපි අඩු කරනවා 103යි 138ක් අඩු කරනවා එතකොට මෙතන එනවා 17න් 8ක් 9යි 9න් 3ක් 6යි 69යි මෙතන ඔයගලන්ටත් ඇවිල්ලා ඇති ඔය විදියට ඊළඟට අපෙන් අහනවා පුතා මොකක්ද අහන්නේ ඊළඟ ප්‍රශ්නේ
මෙම තොරතුරු ඉහත වෙන්ඩ උපසටහනේ නිරූපණය කරන්න කියලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ පොඩ්ඩක් අපි බලමු. අන්න කුලකේ නැදුලක් කියලා. ඊළඟට අහනවා ප්‍රසංගයේ විවිධ අංග වලට සහභාගී වූ නොවු ගණන. ප්‍රසංගයේ විවිධ අංග වලට සහභාගී නොවු ගණන. එතකොට විවිධ අංග වලට සහභාගී වූ නොවු ගණන විවිධ අංග වල සහභාගී නොවු ගන්න වෙන්නේ එතකොට පැහැදිලිවම විවිධ අංග වලට සහභාගී නොවු ගන්න. එතකොට එන්නේ මෙතන රෝමිලා ක්‍රමාංක 3ට ප්‍රශ්නෙට උත්තරය මෙන්න මේ 78යි මෙන්න මේ 69යි. ඒ කියන්නේ විවිධ අංග වලට සහභාගී නොවු පිරිස 8 9 17 13 14 14 उत्तर 147 अनुश्री कोमद मे उत्तर आवद उत्तर අපි ඊළඟට ඒකේ B කොටසට එනවා. ඒකේ B කොටස කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඒක වෙනම කොටසක්. X හා Y කුලක දෙකකි. X කුලකයේ අවයව ගාන 37යි Y කුලකයේ අවයව ගාන 15යි නම් තොරතුරු ගැලපෙන වෙන් රූපයක් හඳින්නලු. X කියන කුලකය Y කුලකේ Y X ගේ උපකුලකය. y x के उपकुलकය. එතකොට මේ විදිහට y කියන්නේ x ගේ උපකුලකයක්. x හා y කුලක දෙකකි. y කියන්නේ x කියන කුලකේ උපකුලකයක්. ඔය විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ x ඡේදනේ y අනුපූරක ප්‍රදේශය අඳුරු කරන්න. y ට අයිති නැහැ x ට අයිති ප්‍රදේශය. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රදේශය. ඔන්න මේ ප්‍රදේශය තමයි පුතා රෝමිලා ක්‍රමාංක දෙකට අදාළ වෙන්නේ. x හා y කුලක දෙකක් y x ගේ උපකුලකයක් x කියන්නේ 37යි y කියන්නේ 15යි. ඒ කියන්නේ මෙතනට y 15 ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඕම 15යි. 37ෙන් 15ක් අඩු කරලා මෙතනට දාන්න පුළුවන්. එතකොට 7ෙන් 5ක් 2යි 3ෙන් 1ක් අපිට දාන්න පුළුවන් මේකට 7ෙන් 5ක් 2යි තුනෙන් එකක් 1යි 12යි කියලා නෑ නේ. තුනෙන් එකක් 2යි 22යි. මෙතන 22 දාන්නත් පුළුවන්. පැහැදිලි? ඔන්න ඔය විදිහට. ළමෙක් ඕක හැබැයි මෙහෙම අරගෙන තියෙන්නත් පුළුවන්. වැරදි නෑ. කොහොමද මේ කව දෙකක් අරගෙන ඕම ගන්නත් පුළුවන්.
මෙතන මේක y කියලා මේක x කියලා අරගෙන ගන්නත් පුළුවන්. මෙහෙම අරගෙන තිබුණත් වැරදි නෑ. පැහැදිලිද? කොප්‍රතිචාර. ඔන්න ඔහමයි හරි. මේ කියලා තියෙන විදිහට මෙන්න මෙතන තමයි ඥානේ මෙතන පැහැදිලිව කියන්නේ මෙයා උපකුලකයක් කියන එක. ඒ උපකුලක අපි හඳුන ගන්න ඕන. හරි පුතේ එහෙමනම්. අපි ඒ අවසන් කරේ 2019 විශාක විද්‍යාලය. දැන් අපි කොහොටද යන්න ඕනි දුන්නේ? දැන් අපි ඇවිල්ලා 2016 බස්නාහිර පළාතේ 2016 බස්නාහිර පළාත් පේපර් එකට තමයි යන්න ඕනේ නේ. රයිට්. එහෙනම් ඒක සූදානම් කරගන්න බල. උත්තර මම එතනට එන්නම්. හැමෝම හදලා තියෙන්න ඕනේ මේවා. හරි? හදලා නැත්නම් ඉතින් වැඩක් නැහැ. ඒක ඉතින් අමුතුවෙන් ලයි කියන්න ඕනෙත් නැහැ. ඔගොල්ලෝ ඒවා හදලා සූදානම් කරගෙන තියාගන්න ඕනේ.
දරුවනි 2016 ප්‍රශ්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරන්න හදන්නේ. ඒකේ පළවෙනි ප්‍රශ්නේ කියනවා එන්වන පදය 8 අඩු කිරීම 3යි එන්වන සංඛ්‍යා අනුක්‍රමයේ ඒ කියන්නේ TN වෙනි පදය 8 අඩු කිරීම 3යි එන්වන සංඛ්‍යා අනුක්‍රමයේ 4 වෙනි පදය ඕගොල්ලන්ගෙන් අහන්න. 3 4 කීයද කියලා අහන්න. පළවෙනි ප්‍රශ්නේ. එතකොට අපිට උත්තරේ එන්නේ T4 එන්න නම් අපි 8 අඩු කිරීම 3 ගුණ කිරීම 4 අපි ආදේශ කරනවා. මෙතන 4. එතකොට ඉන්නේ 8 අඩු කිරීම 4 වරක් 3 12යි. එතකොට 8ෙන් 12ක් අඩු වුණාම ඕගොල්ලන්ගේ උත්තරේ ඍණ 4 එන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේට උත්තරේ ඍණ 4. එතකොට මෙන්න මේ ආදේශ පියවරට එක ලකුණක් තියෙනවා උත්තරේට ලකුණු එකක් තියෙනවා ඒ කියන්නේ උත්තරේ හරිනම් ලකුණු දෙකම හම්බ වෙනවා උත්තරේ වැරදි නම් මේ ආදේශ පියවරට තමයි පුතා ලකුණ හම්බ වෙන්නේ ප්‍රශ්න අංක 2 1 සිට 6 තෙක් අංක යෙදූ ඝනාකාර ධාතු කැටයක් මේම ඝනාකාර ධාතු කැටයක් තියෙනවා අංක 1 ඉඳන් 6 වෙනකම් අංක කරපු මේ ධාතු කැටයේගෙන ක්‍රීඩා කිරීමේදී වර්ග සංඛ්‍යාවක් ලැබීම. එතනදී අහන්නේ වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය ඒ නම්. එතකොට අපි දන්නවා ධාතු කැටේ නියදී අවකාශයේ මේකේ 1 2 3 4 5 6. එතකොට ඒකේ ප්‍රතිඵල ගණන එනවා 6ක්. ඒකේ වර්ග සංඛ්‍යා එන්නේ පුතා වර්ග සංඛ්‍යා පෙන්නන්නේ 1යි 4යි විතරයි. එතකොට 1 4 තමයි වර්ග සංඛ්‍යා වෙන්නේ. එතකොට එතන ප්‍රතිඵල ගණන මෙයා A නම් සිද්ධියේ ප්‍රතිඵල ගණන එන්නේ 2යි. එහෙනම් PA තමයි ඔබෙන් අහන්නේ. P කියන්නේ Aගේ සම්භාවිතාවය Aට අදාළ ප්‍රතිඵල ගණන බෙදනවා නියති අවකාශයේ ප්‍රතිඵල ගණනේ. එතකොට Aට අදාළ ප්‍රතිඵල ගණන පුතා 6යි නියති අවකාශයේ ප්‍රතිඵල ගණන 2යි ඔබේ උත්තරය 6න් 2යි ඔබේ උත්තරේ ඉන්න ඕනේ 6න් 2 හෝ 3න් 1 3න් 1 එතකොට මෙතන ලකුණු 2යි මේක වැරදි නම් ඔබ මේ වර්ග සංඛ්‍යා හඳුනගෙන තියෙනවා නම් එතට එක ලකුණක් ලැබෙනවා පැහැදිලිද ඊළඟට අපි එනවා 3 වෙනි ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 3 ඊළඟට අපි ප්‍රශ්න අංක 3ට එනවා රොමිලා ප්‍රශ්න අංක 3 ඒකෙන් අපිට දෙනවා අසමානතා දෙකක් එකක් 3ට අඩුයි x හා අනිත් එක y බිඳුවට වැඩි යන අසමානතා දෙකම තෘප්ත කරන ලක්ෂ ඛණ්ඩාංකේ තෝරන්න යටින් ඉඩක් අඳින්න ඒකේ අපිට a කියලා ඒ පළවෙනි ඛණ්ඩාංකය දෙනවා 3 බිඳුව b 2 දෙනවා අපිට 2 1 c එනවා 3 වෙනියට 1 5 2 ඊට පස්සේ 4 වෙනි එකේ d එනවා බිඳුව ඍණ 3 එතකොට මේ අසමානතා දෙකට ගැළපෙන පරිදි අපිට ගන්න තියෙන්නේ මේක 3ට අඩු වගේ x 3ට අඩුයි. එතකොට මෙයා එන්නේ නැහැ පුතා. පේනවනේ යා 3යි. මේක වලංගුයි. මේක එන්නේත් නැහැ. අපිට මේ දෙකම රිජෙක්ට් කරන්න පුළුවන්. මේක එන්නේ නැහැ. මෙතන 3ට අඩුයි. ඒක හරි. y බිඳුවට වැඩි. y බිඳුවට වැඩි. මේකත් එනවා y බිඳුවට මෙයා අඩුයි. ඍණ 3. එහෙනම් ඔබේ උත්තරේ පුතේ b. මේ 3ව නෙමෙයි. b. අපි එනවා ප්‍රශ්න අංක 4ට. ඒක වීජීය භාග 1 යට a අඩු කිරීම 1 යට 2යි a අගේ සොයන්න. එතකොට අපිට මේකේ පොදු හරයකට යන්න වෙනවා මෙතන 2යි a තමයි කුඩා පොදු ගුණාකාරකේ ගත යුත්තේම. හොඳට මතක තියාගන්න මෙතන ගන්නේ කුඩා පොදු ගුණාකාරකය. ඊට අනුරූපව අපි ලවයේ සකස් කරොත් මෙතන a 2යි a වෙනවා කියන්නේ පුතා මෙයා දෙකෙන් ගුණ වෙනවා මෙයා දෙකෙන් ගුණ වෙනවා මෙතන 2 අඩු කිරීම මෙතන 1. එතකොට පුතාලගේ උත්තරේ ඉන්නේ 1 යට 2යි a. ඔන්න ඔහොමයි. ලකුණු 2 මෙතන වැරදි නම් කුඩා පොදු ගුණාකාරයේට ලකුණක් ලැබෙනවා. ඊළඟට ප්‍රශ්න අංක 5. අඩුපාඩු තියෙනවා නම් අත්පෑනෙම හදාගන්න. ප්‍රශ්න අංක 5 අපි ගත්තොත් එහෙම ඒක කියන්නේ
අරය සෙන්ටිමීටර් 7ක් වූ සිලින්ඩරයක තල කුෂ්ඨ කොටස් වල වර්ගඵලය. මෙම සිලින්ඩරයක් තියෙනවා පුතා. මේ සිලින්ඩරේ මෙයාගේ අරය 7යි. සිලින්ඩරේ තල කුෂ්ඨ කොටස් වල තල කුෂ්ඨ කොටස් කියන්නේ පුතේ මෙතන වෘත්ත දෙකක් නෙන්නේ. තල කුෂ්ඨ කොටස් කියන්නේ මේ වෘත්ත දෙකේ. මේ තල කුෂ්ඨ කොටස් වල වර්ගඵලය ඔබෙන් අහන්න. මේකේ වර්ගඵලය එතකොට මෙයාගේ වර්ගඵලය කියන්නේ අපි දන්නවා 5r වර්ගය වගේ දෙගුණයක්. එතකොට ඉන්නේ 2 ගුණ කිරීම 7 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 7. 7ට 7 ඉවත් වෙනවා. එතකොට 44 ගුණ කිරීම 7 4ක් 4 28යි 28යි 2යි 30යි. ඔබේ උත්තරයේ වර්ග සෙන්ටිමීටර් 308යි පුතා. ඔබේ උත්තරේ වර්ග සෙන්ටිමීටර් 308 වෙන්න ඕන 5 වෙනි එකේ. ඊට පස්සේ අපි එනවා 6 වෙනි ප්‍රශ්නෙට. ඒකේ අපිට රූපයක් දෙනවා පුතා. මේ විදිහට. මෙහෙම ත්‍රිකෝණයක පාදයක් දික් කරලා තියෙනවා. ඒ වගේම මේ පාද දෙක දිගින් සමානයි. මේ දෙන සමානයි. මෙයා නම් කරලා තියෙනවා P Q R කියලා. මෙතන කෝණේ අංශක 128යි. එතකොට ඔබෙන් අහන්නේ PRQ කෝණේ අගය. මෙන්න මේ කෝණේ අගය. ඉතින් අපි ගන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය 128යි. මෙතන එතකොට එන කෝණය අංශක 180න් 128ක් අඩු කරන 10න් 8ක් 2යි 7න් 2ක් 5යි අංශක 52යි. මෙයා 52යි. එතකොට පුතේ පාද දෙක සමානින්ද ඊට සම්මුඛ කෝණ දෙකක් සමාන. මෙයාත් 52යි. එහෙනම් අපිට මෙයාව හොයන්න තියෙන්නේ අපිට 128න් මේ බාහිර කෝණ ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුට සමානයි 52ක් අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ත්‍රිකෝණයේ කෝණයි කියනුත් යන්න පුළුවන්. 8න් 2ක් මේකේ 6යි 12න් 5ක් 7යි. මේ එතකොට ඔබේ උත්තරය PRQ කෝණයගේ අංශක 76යි. අවද දුන්නෙත් ඒ උත්තරේ අංශක 76. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 7ට. ප්‍රශ්නාංක 7. ප්‍රශ්නාංක 7 එන්නේ මෙම වෘත්තය. ප්‍රශ්නාංක 7. එතකොට ඒකේ මෙහෙම තියෙනවා විස්කම්භය. ඊට පස්සේ වෘත්තයේ මත C කියන පීඨීමක් කොහොම එනවා ඔන්න ඕන. එතකොට මේකේ මෙතන A මෙතන O මෙතන B මෙතන C මේ දෙන සමානයි. මෙතන X රූපේ දැක්වෙන O කේන්ද වෙන වෘත්තයේ දී ඇති දත්තණු X වලගේ අහන්නේ. X වලගේ. එතකොට මෙයා විස්කම්භයක් පුතේ. අපි ඉගෙනගෙන තියෙනවා 10 දී අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ බව. මෙම විස්කම්භයක් නම් මෙයා විස්කම්භය ආපාතනය කරන කෝණේ ඍජු කෝණයක්. ළමයට ඒක අනිවාර්යෙන් මෙතන පේන්න ඕන. මෙතන විස්කම්භයක්. ඊළඟට පුතාලට පේන්න ඕන දෙයක් තමයි මේ දෙන්න සමානයි කිව්වට පුතා මෙයත් එයාට සමාන වෙනවා. එකම වෘත්තය අරය. නේ එකම වෘත්තය අරය. ඒතර මෙයා සමපාද ත්‍රිකෝණයක්. ඒතර මේ කෝණේ පුතා අංශක 60ක් වෙනවා. මෙයා 60ක් වෙනවා. එතකොට අපිට මෙයා 60යි මෙයා 60ක් වෙනවා නේ. එහෙනම් x හොයන්න කරන්න තියෙන්නේ x සමානයි අංශක 90න් අපි 60ක් අඩු කරන. ඕගොල්ලන්ගේ උත්තරේ අංශක 30. අංශක 30. දැන් a පිටුවේ ලකුණු ටික දාන්න බලන්න. a පිටුවේ ඕගොල්ලන්ගේ ලකුණු වෙන්න ඕන පුතේ 14න් කීයද කියලා. 14න් 14ම අනිවාර්යෙන් ඉස්කෝ කරලා තියෙන්න ඕන. 14න් 14. මේ 30 නැත්තම් ඔබ 90 හරියට පෙන්නලා තිබුණොත් එක ලකුණක් තියෙනවා. ඔව්. කොහොමද ලකුණු මට්ටමත් අපි අහගෙන යමු. මට කියන්න දැන් මේ වෙනකොට ඉන්දීවරී දුව කොහොමද මේ පේපර් එකේ 14න් 14 මේ පිටුවම ගත්තද? ඉන්දීවරී කතා කරන්න. හදලා නැද්ද? ඉන්දීවරී
ඔව් එතකොට මේ මේ ප්‍රශ්න හතට කොහොමද ලකුණු ආවේ ඒ පිටුවට ලකුණු කීයක් තියෙනවද එක ප්‍රශ්නයක් මොන ප්‍රශ්නේද වැරදුනේ ප්‍රශ්න අංකේ 7 වෙනි එක මේක මේක වරදින්න ඒකට හේතුව මෙතන ඔය 90 දැක්කේ නැද්ද 90 අරද උත්තේ දැන් ඔයා රතු පෑනින්ම ඒවා මාක් කරගන්න පුතේ වැරදුණු තැන් තමයි අපි නිවැරදි කරගන්න ඕනේ දැන් මේ අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වීම මතක් වෙන්න ඕන තවත් එක්ක ඔයාට මේ ප්‍රමේය සම්බන්ධ තව ප්‍රමේයන් දෙකක් අපිට මතක් වෙන්න ඕන මතක් වෙනවද ඕගොල්ලන්ට මේ ප්‍රමේයන් දෙක ඉතුරු ප්‍රමේයන් දෙක අනිත් ප්‍රමේය දුල්නිත් මතක් වෙනවද මේ ඉතුරු ප්‍රමේය දෙක මේ වෘත්ත කෝණ සම්බන්ධයෙන් ඒක තමයි මූලික වෙන්නේ ඇත්තටම මෙතනට. වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය වෘත්ත ඉදිරි කොටස මත ආපාතිත කෝණය මෙන් දෙගුණයක්. අනිත් එක තමයි එකක් කියන්න පුළුවන්ද? එකම වෘත්ත කන්දේ කෝණ මොකද වෙන්නේ පුතේ? එකම වෘත්ත කන්දේ කෝණ සමාන වෙනවා. නේ? එකම වෘත්ත කන්දේ කෝණ සමාන වෙනවා. ඒකත් එන්නේ මෙතනින්ම තමයි. නේ? මෙතනින්ම තමයි අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වෙනවා එක මූර්ත කන්දේ කෝණ සමාන වෙනවා වෘත්ත ඡාපිකේ කේන්ද්‍රය මත ආපාතිත කෝණේ වෘත්ත ඉතිරි කොටස මත ආපාතිත කෝණේ වෙන් දෙගුණයක් වෙනවා ඔන්න ඔය කරුණු මතක් වෙන්න ඕන හරි right අපි යමු ඉස්සරහට අනිවාර්යයෙන්ම වැරදුණු තැන් පුතේ ඕගොල්ලෝ නිවැරදි කරගන්න රතු පෑන පාවිච්චි කරන්න වැරදුණු තැනට හේතුව හොයන්න එයි මට මෙතන වැරදුනේ මේ විශේෂ කම් අමතක වෙලා තත් මග හැරිලා තත් වැරද්දක්ද අන්නේ ගැන ඔබේ අවධානය යොමු වෙන්න ඕන. වැරද්දට වැරද්ද කියලා දාගෙන ගිහිල්ලා ඒක අමතක කරන්න එපා. එතන තමයි ඔයගොල්ලෝ නැවතිලා පොඩ්ඩක් ඒ ගැන විමසලා බලන්න ඕනේ. හරි? රයිට්. නැත්තම් මේ කරන කාර්යයේ ඵලදායි වෙන්නේ එතකොටයි. අපි එනවා පුතා ඊළඟ ප්‍රශ්න අංක 8න් පටන් ගන්න 14 වෙනි ප්‍රශ්නේ වෙනකන් 8 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සූක්ත උක්ත කිරීමක්. සූත්‍රයේ තමයි t සමානයි 2 5 වර්ගමූල l බෙදීම g මේක l ව උක්ත කරන්න කියයි l ව උක්ත කරන්න කියයි ඔව් එතකොට අපි මොකද කරන්නේ l ව උක්ත කරන්න ඉස්සෙල්ලා පුතා අපි 2 5 ව මෙතනින් අයින් කර ගන්නවා එතකොට t සමානයි 2 5 වර්ගමූල l බෙදීම g අපි මේ දෙපැත්තම බෙදනවා පුතා 2 5 ගෙන් මේ 25 ගෙන් බෙදලා. එතන මේ 25 ට 25 ඉවත් වෙනවා. එතන මෙතන එනවා t බෙදීම 25 සමානයි වර්ගමූල l බෙදීම g ට. දැන් අපි වර්ගමූලය අයින් කරන්න මොකද කරන්නේ? මේ දෙපැත්තම පුතා වර්ග කරනවා. මෙයත් වර්ග කරනවා, මෙයත් වර්ග කරනවා. එතකොට මෙතන එනවා t වර්ගය 4යි 5 වර්ගය. අයි 2යි 5 ගෙත් වර්ගය 4යි 5 වර්ගයද? එතකොට මෙයාගේ වර්ගමූලය අයින් වෙනවා l බෙදීම g. දැන් අපිට l ව තමයි උක්ත කරගන්න ඕනේ. l ව. අපි දැන් මොකද කරන්නේ? දෙපැත්තම g වලින් ගුණ කරනවා. එතකොට t වර්ගයේ බෙදීම 4යි 5 වර්ගය මෙතන l බෙදීම g. g ව අයින් කරගන්න අපි දෙපැත්තම පුතා g වලින් ගුණ කරනවා. මෙයත් ගුණ කරනවා. එතකොට මේ g ට g වත් වෙනවා. අපිට අවසානයේ එනවා l සමානයි t වර්ගය g බෙදීම 4යි 5 වර්ගය ඔන්න ඔහොමයි මෙතන මෙතනට ලකුණු දෙක ලැබෙනවා එහෙම නැත්නම් ඒක වැරදි නම් ඔබට මෙන්න මේ 2යි 5 ගෙන් බෙදලා ගත්ත අවස්ථාවට එක ලකුණක් දෙනවා 2යි 5 ගෙන් බෙදලා ගත්ත අවස්ථාවට එක ලකුණක් දෙනවා
නොමයි නෑ අපි ඒක සර් මුලින්ම අර මේ වර්ගමූල ලකුණ අයින් කරලා ගත්තට ප්‍රශ්න වර්ගමූල ලකුණ අයින් කරලා යන්නත් පුළුවන්. එතකොට ඔයා වර්ග කරනකොට මෙතන 4යි 5 වර්ගයේ ගන්න ඕන. මෙයාගේ වර්ගමූල අයින් වෙනවා එතකොට. ඒ වැරදි නෑ. අපි 19 වෙනි ප්‍රශ්නෙට එනවා. කාට හරි ගැටලුවක් තිබුණොත් මේ මොහොතේ මහන්න ලියා ගන්න ඕනද? ඔව් චන්දිව් කියන්න. සර් මේ ඕකේ අන්තිම උත්තරේට ඔහොම තියන්න නැතුව අර ජී වාරයක් ටී බෙදීම 2යි 5 ගේ වර්ගය කියලා තිබ්බේ. ජී වාරයක් 2යි 5 ගේ වර්ගය. ජී නෙමෙයි ටී වාරයක්. වර්ගයේ වාරය ජී ඔහොම. ඔව් මේක හම් වැරදි නෑ. ලකුණ දෙක හම් වෙනවා. වර්ග කරලා තිබ්බත් මෙම වර්ගයක් විදිහට තිබ්බත් ගැටලුවක් නෑ. අපි 9 වෙනි ප්‍රශ්නෙට එනවා පුතා. ප්‍රශ්න අංක 9 රෝම ඉලක්කම් නෑ මේ බිංදු අරාබි ඉලක්කම් 9. මේකේ කියනවා මෙහෙම අපිට දෙනවා ප්‍රිස්මය. ත්‍රිකෝණී ත්‍රිකෝණාකාර හරස්කඩක් තියෙන ප්‍රිස්මයක්. නේ? මෙහෙම ප්‍රිස්මයක් දෙනවා. මේකේ ත්‍රිජුගෝණි මෙයා 4යි මෙයා 5යි මෙයා 10යි නේ. එතකොට මේ ප්‍රිස්මේ පරිමාව අහන්නේ. පරිමාව පරිමාව කියන්නේ පුතේ අවකාශයේ අත් කරගන්න ඉඩ ප්‍රමාණය. අවකාශයේ අත් කරගන්න ඉඩ ප්‍රමාණය. කවුද මේ ප්‍රිස්මය? මේක ඍජු ප්‍රිස්මය. ඍජු කියන්නේ හරස්කඩ ඒකාකාරයි. කොයින් හරහට කැපුවත් එකම හැඩයේ මුහුණත තමයි ලැබෙන්නේ. එතකොට මේ ඍජු ප්‍රිස්මයේ පරිමාව අපි හොයන්නේ හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය ගුණ කරනවා පුතේ දිගේ. හරස්කඩ වර්ගඵලය එන්නේ ඍජු කෝණේ ත්‍රිකෝණයක් හින්දා මේ ඍජු කෝණය සාධන පාද දෙක ගුණ කරලා දෙකෙන් බෙදනවා. දිග 10ෙන් ගුණ කරනවා. එතකොට මෙයාගේ එනවා පරිමාව. එතකොට දෙවරක් 1යි දෙවරක් 5යි 4වරක් 5 20යි 20ව 5ක් 5වරක් 2 10යි ඝන සෙන්ටිමීටර් 100යි. අවද උත්තරේ. ඝන සෙන්ටිමීටර් 100යි. ඔබේ උත්තරේ. මෙතනට ලකුණු දෙකම ලැබෙනවා. මේක නැත්නම් ඔබ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය 10ෙන් ගුණ කරන බව පෙන්වනවට එකක් හම්බ වෙනවා. අන්න එහෙමයි. ඒ තමයි 9 වෙනි ප්‍රශ්නේ. අපි එනවා දැන් 10 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 10. ප්‍රශ්න අංක 10 තියෙන්නේ පුතා මේ වගේ කුලකය. මේකේ අපිට දෙනවා මෙන්න මේම ඡේදන අවස්ථාවක් තියෙන්නේ. හරි? ඡේදන අවස්ථාව. එතකොට බලන්න මේක සර්වත්‍ර කුලපය. මේකේ A මෙයා B. එතකොට දුවේ පුතේ ඔබට කියන්නේ A අනුපූරකය B අනුපූරකය මේලේ ප්‍රදේශය අඳුරු කරන්නලු. ඔගොල්ලන්ට මේක එකපාර ගන්න බැයි නම් පුතාලා මුලින්ම ඒ අනුපූරකය හඳුන ගන්න. ඔගොල්ලෝ ඒ වෙලාවට කරන්න ඕනේ ටග් ගාලා මේ වගේ වෙනම එතන ඉඳ තියෙන තැනේ ওই විදිහට ඇඳ ගන්න. පෙන්සලෙන් කටුවට ඇඳ ගන්න ඕම. කටුවට ඇඳගෙන එතකොට මෙතන AB අපි මේ දැන් මෙතන අපි දල සටහන පොඩියට ඇඳ ගන්නවා. අපිට දැන් එකපාර මේ ප්‍රදේශය හඳුර ගන්න බැයි නම් ඒක තමයි වඩාම හොඳ. මේ මුල් එකේ කරන්න යන්න එපා. අපි පොඩියට ඇඳලා දැන් ඒ අනුපූරක ප්‍රදේශය අපි අඳුරු කරනවා. ඒට අයිති නැති. ඒ අනුපූරකයේ කියන්නේ ඒට අයිති නැහැ. හැබැයි සර්වත්‍ර කුලකයට අයිති. එතකොට ඒට අයිති නැති ප්‍රදේශය අපි ඔහොම අඳුරු කරනවා. ඊට පස්සේ B අනුපූරකය. Bට අයිති නැති පැත්ත අපි මේ පැත්තට අඳුරු කරමු. Bට අයිති නැති ප්‍රදේශය. Bට අයිති නැති ප්‍රදේශය
අපි ওই විදිහට අඳුරු කරමු. ඔන්න ඔහොම. මේලේ කියන්නේ පුතා හෝ කියන එක. මේලෙන් කියන්නේ මේ කුලක දෙකටම අයිති මුළු ඔක්කොම ප්‍රදේශය. මේ අඳුරු වෙලා තියෙන ඔක්කොම ප්‍රදේශය. මේලේ කියන්නේ. ඡේදනය කියන්නේ මේ දෙකෙන්ම අඳුරු වෙලා තියෙන ප්‍රදේශය. ඒ කියන්නේ මේ කොටු සහිත ප්‍රදේශය. එහෙමනම් දැන් අපි අහන්නේ මේලේනේ. දැන් අපි මේකට එනවා. මෙන්න මේ ඡේදන අවස්ථාව හැර ඉතුරු ඔක්කොම අපි අඳුරු කරමු. ඉතුරු ඔක්කොම අපි අඳුරු කරමු. පැහැදිලිද දරුවනි තීරණය ගත්ත විදිය. මෙතන අපි උදව්වක් ගත්තේ. උදව්ව එකපාර ගන්න බැයි නම් මෙහෙම ඒක මේ ඉඳ තියෙන තැන ඔය තියෙනවනේ 10 වෙනි ප්‍රශ්නේනේ 10 වෙනි ප්‍රශ්නේ ඉඳ තියෙන තැනක මේක කරන්න ඕන. ඔය විදියට. මං හිතන්නේ පැහැදිලි ඇතිනේ. අපි එනවා පුතේ ප්‍රශ්න අංක 11ට. ප්‍රශ්න අංක 11. ප්‍රශ්න අංක 11 එන්නේ මෙහෙමයි. ඒක අසමානතාවයක් දීලා තිනවා සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න කියලා. x ඍණ 1 ඍණ 2ට වඩා වැඩි අසමානතාවයේ විසඳුම් සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරන්න. අසමානතාවයේ විසඳුම් සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරන්නලු. මෙතන ඍණ 4ෙන් පටන් අරගෙන ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 තුන හතර කියලා දීලා තියෙන්නේ. ඔන්න එතකොට x ඍණ 1 ඍණ 2ට වඩා වැඩි. එතකොට පුතා අපි කරන්නේ මොකද? අපි කරන්නේ දෙපැත්ත තත්ත්වම එකක් එකතු කරනවා. එතකොට මේ එකට එක ඉවත් වෙනවා. x ඍණ 2යි -1 කියන්නේ ඍණ 1ට වඩා වැඩි. අදහස එනවා x ගේ අගය ඍණ 1ට වැඩි. හැබැයි ඍණ 1ට වැඩි වුණාට x කවුද කියලා අපිට කියලා දීලා නැහැ. කියලා නැහැ. මෙයා නිකිලයක් කියලා කිව්වනම් අපිට ඍණ 1ට වැඩි පටන් ගන්න වෙන්නේ ඍණයකට වැඩි පටන් ගන්න වෙන්නේ බිංදුවේ ඉඳන්. එතකොට බිංදුව 1 2 තමයි එන්නේ. දැන් නිකිලයක් කියලා නැති හින්දා ඍණයකට වැඩි සෑම ආගයක්ම මේ විසඳුම් වෙනවා. මේ ආයි නැවත බලමු අසමානතාව විසඳුම් පහත දී ඇති සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරන්න. එහෙනම් අපි කරන්නේ ඍණ 1 දී රවුම ඇඳලා පාට කරන්නේ නැහැ. ඊළඟට කරන්නේ අපි ඊළඟට අපි කරන්නේ මෙතන ඉඳන් වැඩි පැත්තට අපි අඳුරු කරගෙන යන ඔන්න අඳුරු කරන ඔන්න පැහැදිලිද දරුවනි ඔබට ගැටලු තියෙනවා නම් මේ මොහොතේ මහන් මෙතනට ලකුණු දෙකම ලැබෙනවා හැබැයි මේක වැරදි නම් ඔබට මෙතනට එකක් හම්බ වෙනවා කොහොමද ඉසුල ඉන්නව නේද ඉසුල කරාද මේක 11 වෙනි ප්‍රශ්නේ හරිද පුතා ඉසුල කතා කරන්න අපිත් එක්ක තරහ වෙලාද තරහ වෙලා වගේ ජනදී කොහොමද හරි සර් මම විසදලා තමයි මෙතනට ආවේ නේ ඔව් හොඳයි අපි එනවා ප්‍රශ්න අංක දැන් 12ට ප්‍රශ්න අංක 12 ප්‍රශ්න අංක 12 නැවත ජ්‍යාමිතිය පැත්තට එන්නේ පුතේ මම රූපිය ගොඩනගන්න නම් ඔන්න බලන්න මේ විදිහට තියෙනවා ත්‍රිකෝණය නේ ඍජු කෝණයක් වගේ තමයි පෙන්නන්නේ නමුත් ඍජු කෝණයක් විදිහට අපිට තාම සාක්ෂි නැහැ ඊළඟට මෙතන මෙන්න වෙන්න ඔහොම තියෙනවා අපි මේ සාකච්ඡා කරන්නේ කෙටි ප්‍රශ්න පත්‍රයේ 12. ඒ කියන්නේ 2016 ප්‍රශ්න පත්‍රය. A
B, T, C. මේ කෝණයට මේ කෝණේ සමානයි. මේ පාද සමානයි. මෙයා 8යි. මෙයා 5යි. ඒ විස්තර තමයි දීලා තියෙන්නේ. අපේ මහන්නේ C, D දිග. මෙන්න මෙයා වහන. C, D දිග. පුතාලට පේන්න ඕන මේ කෝණ දෙක සමාන නම් පුතේ ඊට සම්මුඛ පාද දෙක සමානයි. එහෙනම් මෙයත් සමානයි. මෙයා පහයි නම් පුතේ මෙතනත් පහයි. දැක්කද? දැන් මේ පාද දෙක සමානින් ද පුතේ මෙයා සමාන වෙන උත්තරය එක පාරම අපිට ගන්න පුළුවන් පහයි කියලා. ලකුණු දෙකයි. මෙතන භාවිතා වුණු ජ්‍යාමිතික ප්‍රමේය වෙන්නේ සමදිපාද ත්‍රිකෝණ ප්‍රමේයයි ඒක ප්‍රතිලෝමය විලෝමය සමදිපාද ත්‍රිකෝණ ප්‍රමේය විලෝමයයි ඔන්න ඔය දෙක තමයි මෙතන ආවේ ඒ තමයි 12 වෙනි ප්‍රශ්නේ අපි 13 වෙනි ප්‍රශ්නෙට එනවා ප්‍රශ්න අංක 13 එන්නේ පුතා මේම ප්‍රශ්න අංක 13ට අපි එන්නේ ඒකාකාර වේගයෙන් ගමන් කළ මෝටර් රථයක් හරි වැදගත් ඒකාකාර වේගය මොකද්ද ඒකාකාර වේගය කියන්නේ කාලයට අනුරූපව වේගය වෙනස් වෙන්නේ නැහැ නොවෙනස් වේගයක් නොවෙනස් වේගයක් ඒකාකාර වේගය ඉතින් ප්‍රායෝගිකව නම් අපිට පාරේ ඒකාකාර වේගයෙන් යන්න අමාරුයි ඒකාකාර වේගයෙන් ගමන් කළ මෝටර් රථයක් පැය 3කදී කිලෝමීටර් 102ක දුරක් ගමන් කරනවා. එම මෝටර් රථයේ වේගය අහන්නේ. මොකද්ද වේගය කියන්නේ? වේගය කියන්නේ අපි දන්නවා ඒකක කාලයකදී ගෙවා යන දුර. චලනය වන වස්තුවක් ඒකක කාලයකදී ගෙවා යන දුර. ඒකක කාලයකදී යන ගෙවා යන දුර. පැය 3කදී 102ක් නම් 102 අපි 3ෙන් බෙදෙනවා. මෙතන කිලෝමීටර් මෙතන පැය. එතකොට අපිට වේගය එන්නේ පැයට කිලෝමීටර්. එතකොට 2 1 3යි 3ෙන් බෙදෙනවා. 3ම 1යි 3 3 9යි 3 4 12යි 2 පුතේ ඔබේ උත්තරය පැයට කිලෝමීටර් 34යි. ඔන්න ඕකයි. මෙතන ඔබ 34 තිබුණොත් ලකුණු 2යි එහෙම නැත්නම් 102 3ෙන් බෙදෙන බව පෙන්වනවට එක ලකුණ. ඒ තමයි 13 වෙනි ප්‍රශ්නේ. අපි 14 වෙනි ප්‍රශ්නෙට එනවා. ප්‍රශ්න අංක 14. ප්‍රශ්න අංක 14. විදුලි උපකරණයක් ආනයනයේදී 20ක තීරු බදු මුදලක් අය කරනවා. 20ක්. මොකද්ද මෙතන අර්ථ දැක්වීම? 20ක් අය කරනවා කියන්නේ පුතා මෙතන ඉන්නේ ආනයනික වටිනාකම ආනයනික වටිනාකම මෙතන ඉන්නේ තීරුබද්ද 100ක් නම් එයාගේ ආනයනික වටිනාකම ඒ කියන්නේ මම ජපානයෙන් ගත්ත කිමුකුයි රුපියල් ඒ ශ්‍රී ලංකා මුදලේ වටිනාකමෙන් 100කට එතකොට රජය අය කරනවා ඒක ගෙන්නනකොට රුපියල් 20ක් බදු මුදලක් විදියට 100කට 20ක් තීරුබදු ගෙවීමෙන් පසු එහි වටිනාකම තීරුබදු ගෙවීමෙන් පසු වටිනාකම කියන්නේ පෙර වටිනාකමට එකතු වෙනවා තීරුබද්ද ඒක තමයි පසු වටිනාකම කියලා කියන්නේ තීරුබද්දු ගෙවීමෙන් පසු වටිනාකම කියන්නේ පෙර වටිනාකමට තීරුබද්ද එකතු වෙනවා ඒක 54,000යි ගෙවීමට පෙර වටිනාකම තමයි අපෙන් අහන්නේ පෙර වටිනාකම. එතකොට අපි හොඳම දේ තමයි පෙර පසු කියලා ලියා ගන්නවා. 100ට 20. මෙතනින් අපි අර්ථ දක්වනවා. 100ක් නම් පෙර පසු වෙන්නේ මේ 20 එකතු වුණාම 120යි. දැන් පසු උනේ කීයද 54,000. අපෙන් අහන්නේ පෙර වටිනාකම. ඔන්න. එතකොට මේක සමානුපාතයක්. මොන සමානුපාතයක්ද මේක අනුලෝමයි. අනුලෝමයි මොකද අනුලෝම කියන්නේ යම් ගුණයකින් වැඩි වේද එම ගුණයෙන්ම වැඩි වෙනවා යම් ගුණයකින් අඩු වේද එම ගුණයෙන්ම අඩු වෙනවා
එතකොට අපිට මෙතන කොච්චර ගුණයකින් වැඩි වුණාද කියලා බලන්න පුළුවන් 54120න් බෙදලා. එතකොට පුතාලට වෙනවා බිංදුවට බිංදුවයි 12න් බෙදුවොත් 12 වරක් 1යි 12 වරක් 4 48යි. 48 වුණාම 6ක් එනවා 60ට 5යි 450ක ගුණයකින් වැඩි වෙලා. එහෙනම් මෙතනත් අපි ගුණ කරනවා පුතේ 450. එතකොට මොකද කරන්නේ ඔයගලට පේනවා අකට බිංදු දෙකක් දාන එක විතරයි තියෙන්නේ. එහෙනම් පෙර වටිනාකම එන්නේ පුතේ රුපියල් 45000යි. 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 රාජ්‍ය අය කරනවා පුතා කීයක්ද? රුපියල් 9000ක් අරගෙන තිනවා මේ විදුරු උපකරණේ. මේ විදුලි උපකරණේ රුපියල් 9000ක් රජයේ ආය කරගෙන තිනවා බදු මුදලක් ලෙස. අපේ රටේ දැන් වාහන එහෙම ගත්තාම ආනයන වටිනාකම ඉතාමත්ම සුළු වගේ. නමුත් මෙහිදී ඉහළ තීරු බද්දක් ආය කරනවා. එතකොට තමයි ඒ වටිනාකම වැඩි වෙන්නේ. නේද? නැත්නම් අපේ රටේ මේ සියලුම අයට මේ සාමාන්‍ය වාහනයක් මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඒ කියන්නේ තීරුබදු රහිතව ගෙන්නනවා නම්. නමුත් අපේ තීරුබදු රහිතව ගෙන්වන්න අවස්ථාව දීලා තියෙන්නේ වරප්‍රසාදල කණ්ඩායමකට. එතකොට ඔවුන්ට තීරුබදු රහිතව, ඒ කියන්නේ තීරුබදු ගෙවීම කරන්න පුළුවන්ම කණ්ඩායමකට තමයි තීරුබදු රහිතව ගෙන්නන්නේ. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට පුළුවන් තීරුබදු රහිතව වාහනයක් ගෙන්නන්න. දැන් මෑතක දිනම් පෙන්නන කියනවා ඉතින් ඒ වවලංගු කරලා තියෙන කියලා. නමුත් උන්ට ඒ වරප්‍රසාද තියෙනවා. ඉතින් ඒකෙන් රජයට ලැබෙන මුදල ලැබෙන්නේ නැහැ. තීරුබදු රහිතව ගෙන්නන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොමයි. ඉතින් මේ ගැන අපි කතා කරන්න ගියොත් ගොඩක් දුර යන්න පුළුවන්. අපි මෙතනින් නවත්තමු මේ කතාව. මේ පිටුව එතකොට ඔබේ බලමු ප්‍රශ්න 1 2 3 4 5 6 7ක්. ඒ කියන්නේ 14ක්. බලන්න ඔබ 14න් 14 රැකගත්තද මේ ගේම් එකේදී. අපි බලමු අහමු. ප්‍රවීන් කොහොමද තත්ත්වේ? ප්‍රවීන් මේ පිටුවේ කොච්චර දුරට සාර්ථකද? ලකුණු 14 මාවද? ඒ මේගොල්ලෝ කතා කරන්නේ නැත්තේ. කතා කරන්නේ නැති කාරණා දෙකයි. එක ගණන් හදලා නැහැ. දෙක ඒ කියන්නේ උත්තරයක් දෙන්න ක්‍රමයක් නැහැ. ගණන් හදලා නැහැ. දෙක එහෙනම් අඳපුළු විහිරි. කතා කරගැනීමේ හැකියාව නැහැ. තවත් එකක් ඉතින් තාක්ෂණික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් ඒකෙන් ඕගොල්ලෝ මට පෙර දැනුවත් කරන්න පුළුවන්. මේ ගැන මම එච්චර සලකන්නේ නැහැ. දැනුවත් කරලා නැති හින්දා. මේ දෙක තමයි මට ගන්න වෙන්නේ. ප්‍රවීන් ඔක්කොම හරි ඔක්කොම හරි හොඳයි. එතකොට අපිට දනුල කතා කරන්න. දනුලෝෂිත කොහොමද තත්ත්වෙ පුතේ මේකේ? දෙයක් වැරදුනා. මොකද්ද වැරදුනේ? 8යි 9යි. 8 සූත්‍ර උක්ත කිරීම. ඔන්න පුතා ඔයා මතක තියාගන්න අනිවාර්යයෙන්ම කල් දාන්න එපා. අද මම මේ වැඩසටහන ඉවර වෙච්ච ගමන් 10ට ඉවර වෙච්ච ගමන් ඔයාට තියෙන්නේ පුංචි විවේකයක් අරගෙන සූත්‍ර උක්ත කිරීම පාඩම බලන්න පුතේ. එහෙම නොවුනොත් ඔබ අද මෙතන සහභාගී වීමේ ඵලදායිතාවය නැහැ. උත්තර හරි වැරදි බලන එක විතරයි නෑ පුතා. අපි මේ කරන්නේ ඔබට අතපසු වන මගහැරෙන වරදින තැන් හඳුනා ගැනීම. මේක අනාවරණයක්. මේ කරන්නේ අනාවරණයක්. මොකද වාර අවසාන විභාගයට ඔබ ඉතා සාර්ථකව මුහුණ දෙන්න නම් පුතාලතුරින් වෙන මේ අත මේ වැරදි අපි හඳුන ගන්න නේ. සූත්‍ර කොටස අනිවාර්යයෙන්ම ආවරණය හොයාල බලන්න. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? සම්මෙහි. ආ ඒක ළඟ. මොකද්ද එතන ඔයාට හේතුව මොකද? ඒක දැනගෙන හිටියේ නැද්ද පරිමාව හොයන විදිය ක්‍රමය? හරස්කර වර්ගඵලයේ දිගෙන් ගුණ කරන බව දැනගෙන හිටියේ නැද්ද? නෑ. ආ එහෙනම් පරිමාව සම්බන්ධවත් පුතේ හොයලා බලන්න. ඔන්න නැවත මං කියනවා ඍජු ප්‍රිස්මයක. ඍජු ප්‍රිස්මයක් කියන්නේ මේ හරස්කඩ ඒකාකාර වන ඝන වස්තුවක්. ඍජු ප්‍රිස්මයක් කියන්නේ. මේකත් ඍජු ප්‍රිස්මයක්. ඍජු ප්‍රිස්මයක පරිමාව හොයන්නේ පුතා හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය
දිගෙන් නැත්තම් උසෙන් ගුණ කරලා තේරුණාද හරස්කඩ වර්ගඵලයේ දිගෙන් නැත්තම් උසෙන් ගුණ කරලා තමයි අපි පරිමාව හොයන්නේ ආ ඒක හොඳට මතක තියාගන්න හොඳයි ඊළඟට අපි එනවා ප්‍රශ්න අංක 15 ඉඳන් 15 ඉඳන් 20ට ප්‍රශ්න 5යි නෑ 6ක් තියෙනවා නේ ඔව් නැවත ජ්‍යාමිතිය ඔන්න පුතේ බලන්න මේ ජ්‍යාමිතිය ත්‍රිකෝණයක් දීලා තියෙනවා මේ රූපේ ගොඩනගෙන විදිහ හරි වටිනව හඳුනගන්න. ඒතකොට ඔයගලට උත්තරේ ගොඩනගන්න හරි පහසුයි. මේ දෙන සමාන්තරයි. මෙතන අංශක 50යි. මෙතන අංශක 70යි. ඔබෙන් අහන්නේ x ගේ අගය ප්‍රශ්නාංක 15. මොකද කරන්නද? සමාන්තර නම් අනුරූප කෝණ F අකුර හැඩයට හැදෙන කෝණ සමානයිනේ පුතා මේ දෙන සමානයි මෙයා 70යි නම් මෙයා 70යි ඊට පස්සේ ත්‍රිකෝණයක් නම් අභ්‍යන්තර කෝණයි එකේ කීයද පුතා අංශක 180යි දැන් අපිට x ගන්න පුළුවන් 180 න් අඩු කරනවා 70යි 50යි නේද 180 න් අඩු වෙනවා 120යි අංශක 60යි ඒ කියන්නේ x සමානයි පුතේ අංශක 60යි. පුතාලට අවදී උත්තරේ. අනිවාර්යෙන්ම මෙතන ලකුණු දෙක හම්බ වෙනවා. මේක වැරදි නම් ඔබට මෙතන 70 පෙන්නලා තියෙනවා නම් ඒක ලකුණක් හම්බ වෙනවා. අන්න එහෙමයි. අපි ප්‍රශ්න අංක 16ට එන්න හදන්න. ප්‍රශ්න අංක 16. 16 වෙනි ප්‍රශ්නේ පුතා මෙහෙමයි. 16. එතකොට සමගාමී සමීකරණයක් 5x අඩු කිරීම 3y සමානයි 7යි 4y අඩු කිරීම 4x පටලවන ටිකක් එහෙට මෙහෙට කරකවලා මෙමෙ සමගාමී සමීකරණයේ ඊගොල්ලේ විසඳීමෙන් තොරව x එකතු කිරීම y ව හොයන්න විසඳන්න එපා විසඳනවා කියන්නේ xy වෙන වෙනම හොයන්න එපා කියලයි අදහස් කරන්නේ xy වෙන වෙනම හොයන්න එපා කියන අදහස ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ දිහා පොඩ්ඩක් පරීක්ෂාවෙන් බැලුවාම මෙතන 5x මෙතන අඩු කිරීම 4x මෙතන 4y අඩු කිරීම 3y පුතා 1 2 එකතු කරමු වැඩි ගොඩ 1 2 එකතු කරමු 5x වෙන 3y එකතු කිරීම 4y අඩු කිරීම 4x 7 එකතු කිරීම 3 5x කින් 4x අඩු වුණාම x 4y කින් 3y අඩු වුණාම y උත්තරේ 10යි x ධන y සමානයි 10යි ලකුණු දෙකයි එකතු කරන බව තීරණයට එක ලකුණක් ලැබෙනවා 17 වෙනි ප්‍රශ්නේ නැවත ජ්‍යාමිතිය සර් ඔව් කියන්න පුතා සර් ඕකේ එකතු කරනවා කියන්නේ සමීකරණ එකතු කරන්නේ නැතුව x ධන y සමාන 7 ධන 3 කියලා දාලා 10 ගන්න ප්‍රශ්නයක් ගන්න. මේ කියන්නේ මේ පියවර නැතුව පුතා මෙතන 7 එකතු කිරීම 3 අරගෙන තියෙනවා. උත්තරේ 10යි. හරි චන්දිව අපි බලන්නේ මේ උත්තරේ තමයි මුලින්. උත්තරේ හරිද කියලා බලන්න. උත්තරේ හරිනම් ලකුණු දෙක දෙනවා. ඊළඟට උත්තරේ වැරදි නම් තමයි අතරමැද පියවර වලට යන්නේ. මම මේ කියන්නේ සාමාන්‍ය පෙළ උත්තර පරීක්ෂාව තුල අපි කරන්නේ එහෙම. තේරුණාද? උත්තරේ බැලුවා ලකුණු එක හරිනම් දෙක දෙනවා. සමහර තැන්වල එක එක වෙන වෙන තැන්වලින් තමයි වෙන වෙනම බලන්නේ. ඒතර ඔය හතර එකතු කිරීම තුන පෙන්නලා තියෙනවානේ. ඒක කොහොමද 10 කියලා දාලා තියෙනවානේ. ලකුණු දෙක හම්බ වෙනවා අනිවාර්යයෙන්. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 17ට. 17 නැවත ජ්‍යාමිතිය. කොහොමද මේක කියන්නේ? මේක කියනවා පුතා මේම වෘත්තයක් දීලා තියෙනවා. ඔබට දැන් අපි කතා කරපු ප්‍රමේයම තමයි. අපි දැන් මේක මතක් කරගෙන ආව නේද? ඉන්දීවරි මතකද දැන් මේ ප්‍රමේය? ඔයාට අර අමාරු වෙච්ච තැන? ආ කො ඉන්දීවරි මේක මතකද? මේ ප්‍රමේය කියමු බලන්න. දුව මට මේ ප්‍රමේය කියන්න මුල මෙත අග ගැලපෙන පරිදි කොහොමද මේ ප්‍රමේය අපෙන් අහන්නේ AOC අගය
ජනදී කියන්නේ බලන්න මේ ප්‍රමේය ජනදී වෘත්ත චාපයක් මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය මේ වෘත්ත චාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස් මත ආපාතනය කරන කෝණයෙන් දෙගුණයක් අන්න හරි බොහොම හොඳයි මුල මැද අග අනිවාර්යයෙන්ම ගැලපෙන පරිදි ඒ ප්‍රස්තුතය නැත්නම් ප්‍රකාශනයේ ඉදිරිපත් කර ඒක තමයි මේ ප්‍රමේය මේක ජ්‍යාමිතියේ යුක්ලිඩ් ජ්‍යාමිතියේ වැදගත් අවස්ථාවක් ඉතින් AOC කෝණේ අහන්නේ නේද ජනදී මොකද කරන්න ඕනේ නේද लक्ष्य पटा मुलुकोने अवसान उत्तरे वेरदुना लखनु दिन तेन तीयन तीव्र पेन तीयन अभी दह आट विनी प्रश्न टेन प्रश्नाक दह आट ප්‍රශ්නාංක 18 කතා නොකරනම් ඉන්න එපා ඔය ලැජ්ජ බය අයින් කරගන්න ඉගෙන ගන්නකොට අනිත් එක ඔබට සම්පූර්ණ නිදහස තියෙන ඔබේ අදහස් ඉදිරිපත් කරන්න හරි කතා කරන්න ඕන මේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ ඒකට තමයි ඔයගොලු ශක්තිය වෙන්නේ කම්මැලි කම නැති වෙන්නේ නේ ඒකයි මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ මේ මේ මේකට සම්බන්ධ වෙන්නේ ඔයගොලු දැන් ගෙදර ඉන්න නිදා පහසුවේ මේ කටයුත්තට සම්බන්ධ වෙන්නේ නේ ඒින්ද මේ වැඩේ හරියට කරන්න කුඩා පොදු ගුණාකාරය යහන්නේ කුඩා පොදු ගුණාකාරය මොනව කරන්නත් මෙන්න මෙයා දිහා ඇහැ ගැටෙන්න ඕන මෙයාගේ සාධක වෙන් කරගන්න වෙනවා මතක් වෙන්නේ වර්ග දෙක අතරේ ඉතින් මෙයාගේ සාධක x ඍණ 1 x ධන 1 දැන් ඉතින් අපිට ගන්න පුළුවන් එකවරම කුඩා පොදු ගුණාකාරකයේ මෙතන x ඍණ 1ක් තියෙනවා මෙතන x ඍණ 1ක් තියෙනවා ඕනම මෙහෙම කැපුවා මෙතන x දින එකක් අපි ගත්තා ඊට අමතරව x ධන එක ගත්තා ඔන්න සාධක මේක වරහන් ඉවත් කරන්න යන්න එපා ලකුණු දෙකයි මේක වැරදි නම් ළමයා මේ වර්ග දෙක අතරේ සාධක හඳුනා ගත්තා නම් එක ලකුණක් දෙනවා අන්න එතනට එකක් තියෙනවා මේ 18 වෙනි ප්‍රශ්නේ මේ 19 ට එනවා ප්‍රශ්න අංක 19 වර්ගමූල 20 පළමු සන්නිකර්ෂණය පළමු සන්නිකර්ෂණය මොකක්ද මේ පළමු සන්නිකර්ෂණය කියන්නේ මෙයාගේ අගේ පළමු දශම ස්ථානයට හොයන්න ඕන 20 පූර්ණ වර්ගයක් නෙමෙයි මෙයාට දෙපැත්තේ ඉන්න පූර්ණ වර්ග සංඛ්‍යා දෙක මතක් කරගන්න පූර්ණ වර්ග සංඛ්‍යා perfect numbers එක හතර නමය දාසය විසි පහ තිසයි ඕමන එන්නේ. එතකොට මෙතන ඉන්නේ කවුද? විසි පහයි දාසයයි. අඩු එකේනා දාසය වැඩි එකේනා විසි පහ මේ දෙන්න අතර තමයි මෙයා ඉන්නේ. එහෙනම් මෙයාගේ වර්ගමූලය ඉන්නේ මේ වර්ගමූල දෙක අතර. කවුද මෙයා? හතරයි. මෙයා පහයි. මේ දෙන්න අතර තමයි මෙයා ඉන්නේ. වඩා කිට්ටු වෙන්නේ කාටද මෙයා? මෙතන වෙනස හතරයි මෙතන වෙනස පහයි. මෙයන් කිට්ටු වෙන්නේ හතරේ පැත්තට තමයි මෙයාගේ අගේ කිට්ටුවේ මේ දෙන්නගේ මැද කීයද 4.5 එහෙනම් 4.4 4.3 4.2 4.1 මේ පැත්ත බලන්න අවශ්‍ය නැහැ මේ පැත්තට යන්න මේ පැත්තට යන්න එතකොට අපි දැන් මේ පැත්තට බලනවා හතරේ දිගමෙට යනවා අපි ආසන්නව අපි හිතමු 4.4 කියලා 4.4 අපි ගුණ කරනවා 4.4 44 44 හතරවරක් අතර 16 හතරවර 16 17 176 6 13 7 8 9 1 එතකොට එන්නේ පුතා මෙතන 19.36 තාම අඩු ළඟද කියලා දන්නේ 4.5 4.5න් අපි ගුණ කරනවා අපි ගුණ කරනවා 45 45
විස්සයි දශම දෙකයි පහයි ඔන්න හොමයි දැන් ප්‍රශ්නේ විස්සයි දශම දෙකයි පහක් වෙනකොට දෙකයි දශම පහක් වැඩි දහ නවයයි දශම තුනයි හයක් වෙනකොට අඩුයි පුතා හයයි හතරක් නේද හය හතරයි දහයයි හයයි හතරක් අඩුයි මෙතන වැඩි දෙකයි පහක් ඒ කියන්නේ දශම එහෙනම් වඩා කිට්ටු වෙන්නේ කවුද 20ට 20ට වඩා කිට්ටු වෙන්නේ විස්සට වඩා ආසන්න වෙන්නේ 26.25. එහෙනම් වර්ගමූල 20 සඳහා වඩා සාධාරණ අගය වෙන්නේ 26.25 වර්ගමූල. එහෙනම් මෙයාගේ උත්තරය අපි ගන්නේ 4.5 කියලා. ඔන්න ඔහොමයි. කොහොමද චන්දියු? ආවද? දුල්නේ දුන්නෙත් නැද්ද විශ්ව අවශ්‍ය හොඳයි කොහොම අපි මේ සීමිත කතා කරන්නේ නැත්තේ ඇයි සීමිත සම්බන්ධ වෙලා ඉන්නේ අංක 18න් සීමිත කතා කරන්නේ කතා කරපු දරුවෙක් නේ කතා කරගන්න බැරි නම් අපි කට්ටියම යන්න ඕන බලන්න මොකද මේ ප්‍රශ්නේ? ඉසුල ඉසුල මොකද කතා කරන්නේ ඇත්තේ? ඉසුල නදින්සා කොහමද ආවද මේ උත්තර? දුව හොඳයි. අපි 20ට එමු දැන්. ප්‍රශ්න අංක 20. ප්‍රශ්නාංක 20 නැවත ජ්‍යාමිතිය අනිවාර්යම ෆස්ට් පේපර් එකේ ජ්‍යාමිතිය ගැටළු 8ක් එනවා පුතේ 8ක් එනවා දැන් මේ වෙනකොට කීයක් ආවද මේ වෙනකොට අපිට පේන විදිහට නම් පුතාලා ගණන් කරන්නේ ජ්‍යාමිතික ප්‍රශ්න කීයක් ආවද අපිට දැන් මේ වෙනකොට පළවෙනි පිටුවේ දෙකක් ආවා පළවෙනි පිටුවේ දෙකයි දෙවෙනි පිටුවේ ආවා එකයි නේ 3යි දැන් මේකේ 4යි 5යි මේ 6 වෙනි ප්‍රශ්නේ. ජ්‍යාමිතිය 6 වෙනි ප්‍රශ්නේ තමයි ඕගොල්ලන්ට මේ ඉන්නේ සමස්ත පේපර් එකේ පුතා ඕ ලෙවල් වල ෆස්ට් පේපර් එකේ ජ්‍යාමිතික ප්‍රශ්න 8ක් එනවා පුතේ. හරි? වාර විභාගෙත් එහෙමයි. මෙන්න රූපේ. මෙහෙම දෙනවා. ඔන්නඔහම දෙනවා. මේකේ මේ පාද තුනම සමාන සමපාදයි. මේක සමාන්තරයි. මේ සමාන්තර ආශ්‍රය මෙයා y y ගේ අගේ අහන්න ඉතින් පුතේ මෙයා 60යි මෙයාත් 60යි මෙයාත් 60යි මෙයා අනුරූප කෝණ මෙයා 60යි සමාන්තර ආශ්‍රික සම්මුඛ කෝණ සමානයි y සමානයි අංශක 60යි නේද මෙතන ලකුණු දෙකයි මේක වැරදුනොත් ඔබ මෙතන 60 කියලා දාලා තිබුණොත් එක ලකුණක් දෙන්න. දැන් ඒ පිටුව ඔබේ සාර්ථකත්වයේ බලන්න. ඒ පිටුව තුල 1 2 3 4 5 6 ප්‍රශ්න 12 ඒතර 6යි 12න් කීයද කියලා බලන්න. ඔබ ඔබෙන් කිසිම අඩුපාඩුවක් කිසිම වැරද්දක් ඇති නොවන විදිහට කටයුතු කරන්න ඕන විභාගවල. ඒකට පෙරමුණුව තමයි මේ ගන්න. නේද? ඒක ඌවණාවෙන් උනන්දුවෙන් කරනවා නම් අනිවාර්යෙන්ම පුතාලට ඉහළ ජයග්‍රහණ වලට යන්න පුළුවන්. සනදි ගිහංසා සෙනදි ගිහංසා කතා කරන්න දුව මේ ලකුණු ටික තියෙනවද සෙනදි තසඳු තසඳු තෙවුමි කතා කරමු තසඳු තසඳු අපි එනවා ප්‍රශ්නාංක 21ට දැන් ප්‍රශ්නාංක 21 ප්‍රශ්නාංක 21 පුතා වැඩක් නිම කිරීමට මිනිසුන් 4 දිනෙකට දින 6ක් ගත වෙනවා කියලා ඉස්තිමේන්තු කරලා තියෙනවා එතකොට බලන්න කාර්ය ප්‍රමාණය කොච්චරක් වෙනවද කියලා මේ බලන්න මිනිසුන් විසින් කරන කාර්ය ප්‍රමාණය අපි හොයන්නේ මිනිස් දිනවල
හතර හයෙන් ගුණ වෙනවා මිනිස් දින 24ක කාර්ය ප්‍රමාණය දින 8කින් කතාව ඉවර නැහැ දින 8කින් බලන මං ගාන කියවන ගමන් වගු හදාගත්ත විදිය දින 8කින් මිම කිරීම සඳහා යෙදවිය යුතු මිනිසුන් ගාන වැඩ ප්‍රමාණය වෙනස් උනේ නැහැ මිනිස් දින 24 එහෙනම් මේක හොයන්න 24 අතෙන් බෙදුවා දින 3යි පුතේ උත්තරේ ඔබ මේක වරද්දලා තියෙනවා නම් 24 හඳුනගත්තට එක ලකුණක් ලැබෙනවා. ඒ තමයි අංක 21. අපි පුතා 22ට එනවා දැන්. ප්‍රශ්න අංක 22. 35 43 කියන පන්ති ප්‍රාන්තරේ තරම ඔබෙන් අහනවා. මේ ප්‍රශ්නේ නම් එතරම්ම සාධාරණ නැහැ. මේක තරම අහනවා නම් අනුයාත පන්ති ප්‍රාන්තර දෙක ඔබට දෙන්න ඕන. අන්න ඒකයි. අනුයාත පන්ති ප්‍රාන්තර දෙක දෙන්න ඕන. මේක දීලා නැති හින්දා අපිට තරම ගන්න වෙන්නේ උප්පරිම අඩු කිරීම අවම එකතු කිරීම එක. 43න් 35ක් අඩු කරලා පුතා එකක් එකතු කරමු. 43න් 35ක් අඩු වුණාම ඕගලන්ට පේනවා 8යි. අටයි පහේ 13යි අටයි එකයි 9යි උත්තරේ එතන 9 තරම වෙන්නේ 9 මධ්‍ය අගයේ ඔබෙන් අහනවා මධ්‍ය අගයේ ගන්න 35යි 43යි පුතා එකතු කරලා අපි දෙකෙන් බෙදෙනවා 70යි 78යි දෙකෙන් බෙදෙනවා දෙවරක් තුන 6යි ඉතුරු එකයි 39 පුතේ උත්තරේ 39 9 39 අපි ප්‍රශ්නාංක 23ට එන ප්‍රශ්නාංක 23 ඔන්න ආයි නැවත එන්නේ ජාමිතිය ආයි නැවත ජාමිතිය ප්‍රශ්නාංක 23 එතකොට පුතා මෙහෙමයි මේකේ තියෙන්නේ වෘතය වෘත ජායන් සම්බන්ධව තමයි දැන් ඕගලන්ගෙන් ප්‍රශ්න කරන්න හදන්නේ වෘත ජායන් සම්බන්ධ නේ එතකොට ඕගලන්ට මතක් වෙන්න ඕන වෘත ජායන් සම්බන්ධ ප්‍රමේය මෙතන දීලා තියෙනවා මෙහෙම මේ දෙපැති පුරව දෙක සමානයි මෙතන අංශක 35යි මෙයා L N M L O N කෝණේ අහන්නේ පුතේ L O N L O N මෙන්න මේ කෝණේ අහන්නේ L O N කෝණේ L O N හරි ලේසියිනේ වෘතයක ජායකට එහි කේන්දේ ඉඳන් ජායේ මධ්‍ය ලක්ෂය යා කරොත් ජායක මධ්‍ය ලක්ෂයයි කේන්දයයි යා කරොත් ඒ යාකරන රේඛාව ජායට ලම්බක වෙනවා පුතා මෙතන අනුවයි එනං LON කොහොමද එන්නේ LON සමානයි 90න් 35ක් අපි අඩු කරමු 10න් 5 5යි මෙතන 8යි 8න් 3ක් 10න් 5 5යි මෙතන 8යි 8න් 3ක් 5 ඔබේ උත්තරය අංශක 55යි ඔබේ උත්තරය අංශක 55යි ඔබේ 55 වැරදි නම් 90 හඳුනගත්තා නම් ඒක ලකුණක් තියෙනවා අපි එනවා පුතා 24 වෙනි ප්‍රශ්නෙට ප්‍රශ්නාංක 24 ප්‍රශ්නාංක 24 කියන්නේ දිග මීටර 1.5යි පළල මීටර 1යි උස සෙන්ටිමීටර 70යි මේ ටැංකියට අලන ජල පරිමාව ලීටර වලින් මීටර 1.5යි කියන්නේ 150යි සෙන්ටිමීටර මීටරයක් කියන්නේ සෙන්ටිමීටර් 100යි පරිමාව කරන්න පරිමාව හොයන්න නම් දීග පළල උස ගුණ කරන 150 100 70 ගුණ කරන හැබැයි මෙතන ඉන්නේ ඝන සෙන්ටිමීටර් කියන්නේ මිලිලීටර් අහන්නේ ලීටර වලින් ලීටර කරන්න 10 බෙදෙන බින්දුවට බින්දුවයි බින්දුවට බින්දුවයි බින්දුවට බින්දුවයි අපිට අවසානයේ 157 ගුණ කරන්න තියෙනවා 4 බින්දුව බින්දුව 4 5 35 5 3 4 7 3 10 ලීටර
අදහස් 50යි. කොහොමද? දුන්නේ තවද උත්තරේ? ඔව් සර්. මෙතන ලකුණු 2යි. වැරදුනොත් මෙතනට පීවරට ලකුණක් තියෙනවා. හරි? වැරදුනොත් වෙන්නේ නැහැ. 25 අවසාන ප්‍රශ්නෙට අපි යමු පුතේ. දැන් ජ්‍යාමිති ප්‍රශ්න 8 සම්පූර්ණ වෙනවා. අවසාන ප්‍රශ්නේ නැවත ජ්‍යාමිතිය 25 වෙනි ප්‍රශ්නේ. ඒ මෙහෙම දීලා තියෙනවා අපිට නැතා මේ චතුරාශ්‍රය. ඔම් දීලා තියෙනවා චතුරාශ්‍රය. විකර්ණ මෙහෙම සමච්ඡේදනය වෙනවා පුතේ O වලදී. මේ විකර්ණ සමච්ඡේදනය වෙනවා O වලදී. මෙතන D මෙතන O මෙතන B මෙතන C මෙතන A මේ අංශක 40යි මේ අංශක 35යි මේ අංශක 35යි මේ අංශක 40යි එතකොට ABCD චතුරාශ්‍ර හැඳින්වීම වල සුදුසු විශේෂිත නම ABCD චතුරාශ්‍ර හැඳින්වීමට සුදුසු විශේෂිත නමක් අපේ මහා මොකද හිතෙන්නේ ඒකාන්තර කෝණ සමානයි එහෙනම් දෙයන්නේ මේ පාද දෙක සමාන්තරයිනේ මේ ඒකාන්තර කෝණේ සමාන එහෙනම් මේ පාද දෙකත් සමාන්තරයි විශේෂිත නම මොකද්ද සමාන්තරාශ්‍රය AO CO අතර සම්බන්ධය සමාන්තරාශ්‍රය විකර්ණ සමච්ඡේදනය වෙනවා AO සමානයි OC ඔච්චරයි ලකුණු එකේ ලකුණු දෙකයි 2016 බස්නාහිර පළාත් වර්ෂ අවසාන විභාග ප්‍රශ්න පත්‍රයේ ඔබට දැන් ගන්න පුළුවන් තක්සේරුව ෆස්ට් පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 25න් 50න් කීයද කියලා. ඒතකොට ඔබට තක්සේරුවක් ගන්න පුළුවන් කොයි වගේ තැන්වලද වරදින්නේ කොයි වගේ ඒවාද මම බලන්න ඕනේ ඔබ විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ අන්නේ තක්සේරුව දැන් ඔයගොල්ලන්ට හොඳට ගන්න පුළුවන් හරි. right. දුල්නේත් අපි දැන් මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර කීයක් සාකච්ඡා කරාද? මට පොඩ්ඩක් පෙළ ගැස්ම කියන්න. 20යි 20 සාකච්ඡා කරා නේද බස්නාහිර පළාත්? අපි සර් 2020 බස්නාහිර පළාත් කරා. ආව්. විශාකයක කරා. 2018 19 දෙකම විශාක කරානේ. නෑ සර් 19 විතරයි කරේ. 19 විතරද කරේ? ආ 18 දීලා තියෙනව නේද මම ඔයගලන්ට? නෑ සර් මේ ගිය මාසේ දීලා තිබ්බේ අර පිට පළාත් දෙක. පිට පළාත් දෙක ඔව්. එතන 20 හරි 19 විශාක හරි ওই දෙක විතරයි දැනට ඔව් සර් ආහා දැන් 16 ගන්න බස්නාහිර පළාත් ඊට පස්සේ සබර්ගමුයි මධ්‍යම පළාතේ පේපර්ස් දෙක දීලා තිනවා නේ වයඹ පළාතේ මධ්‍යම ආ වයඹයි මධ්‍යමයි දැන් මම ගෲප් එකට දානවා මේ 2018 විශාක පේපර් එකත් ආයි ඒකත් ඔයගොල්ලෝ කරන්න බලන්න හරි 18 මම දාලා දීලා නැද්ද නෑ සර් ආ ඒකත් මම දාන්නා හරි එහෙනම් පුතා අපි අදට මෙතනින් අවසන් කරමු. ඔයගලන්ට මම හිතන්නේ බොහෝ දේවල් මතක් වෙන්නේ නැති, අමතක බව මතක් වෙන්නේ නැති. ඉතින් මේ වැඩසටහන සහභාගී වෙනකොට ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රවල උත්තර ලියලා සූදානම් කරගෙන තමයි පුතේ සහභාගී වෙන්න ඕනේ. නිකම්ම මේක බලාගෙන හිටියා කියලා ඔයගලන්ට අත්දැකීමක් එන්නේ නැහැ. එහෙමනම් ඔයගොල්ලෝ ගණන් හදන්න ඕන අනිවාර්යයෙන්ම. නැවත නැවත කියන්නේ ගණන් හදන්න නැතුව නම් පුතා ගණිතය තුල අපිට රියල් ප්‍රතිඵල වලට යන්න බෑ. ඉන්න අනිවාර්යයෙන්ම ගණන් හදන්න ගැටලු තමයි මතුවෙන්නේ එතකොටයි ඒවා තමයි ඔබ මාත් එක්ක සාකච්ඡා කරගන්න ඕනේ. අපි එතකොට මේ අතර 11 ශ්‍රේණිය ආවරණය කරගෙන යනවා. හරි සතුටුයි. පළවෙනි පාඩම ඉවරයි, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම අපි ඊට පස්සේ සම්බන්ධ කරගෙන ශේෂඵල පරිමාව දෙකම සම්බන්ධ කරගෙන යනවා. ඒ හින්දා ඔයගොල්ලන්ට කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ පුතා. ගිය අවුරුද්දේ වගේම ඊට පෙර අවුරුදු වල වගේම විෂය නිර්දේශයත් ආවරණය කරගනිමි. ඔයගොල්ලන්ට මම දවස් දෙකක් වැය කරනවානේ. දවස් දෙකක් වැය කරමින් ඔයගොල්ලන්ට මේ ඒ අතර වාර විභාගයට සූදානම් කරනවා. දැන් මාතු අන්තිම වාර විභාගේ තියෙනවා කියන්නේ අපි ගොඩක් ප්‍රශ්න පත්‍ර ටිකක් සාකච්ඡා වෙනවා. තේරුණාද? අන්න එහෙමයි. ඉතින් මේකේ වටිනාකමක් තේරුම් නොගෙන ඉන්න අයත් ඉන්නවා ඉතින්. මොකද මම ඉතින් මේකේ හැමෝටම එකම ලින්ක් එක දානවනේ පුතාලා දන්නවනේ මේක මේක මම ගෲප් එක පටන් ගත්ත දවසේ ඉඳන්ම ලින්ක් එක දාන්නේ ගෲප් එකට නේ තෝර තෝර ආ එහෙම කරේ නැහැ ඒවා ඉතින් දන්නෝ දනිති
හැබැයි ඒකත් දැන් පොඩ්ඩක් මට පේනවා නිකන් එහෙම වෙනකොටත් අර ඒවයි වටිනාකමක් නැහැ ඉතින් නිකන් අර ඒව ඒවයි ඉතින් වටිනාකමක් දෙන්නේ නැහැ එහිඳ පොඩි වෙනස් වීමක් කරන්න හිතෙනවා මට නේ තමයි දෙමෝපියන්ටත් ඒක වටින්නේ නැහැ ඉතින් මට නිකන් හරිද නිකන් ලින්ක් එක දාන ගෲප් එකට ඉන්න ඔක්කොටම නේ එහෙම තියෙනවා ඉතින් මම ඔක්කොම රෙකෝඩින්ුත් දෙනවා ඒකත් ඉතින් පොඩ්ඩක් අපසට හිතන්න කාලයක් ඇවිල්ලා කියලා මට හිතෙනවා හරි අපි බලමු ඉස්සරහට යමු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් ආයුබෝවන් සර් සර් සර්